ඔව් ඉස්සෙල්ලා අතීතේ මේ නිර්මාණ කටයුතු කරලා තියෙන්නේ ගොඩක් කලකට මැටි සහ හුණු හුණු ගල් හුණු භාවිතා කළා. එතනදී ඇත්තටම මේ හානි වෙන තියෙන ප්‍රවණතාවය වැඩි. තෙමුණොත් එහෙම මොකක් හෝ අපත් මේ ස්වභාවික ආපදාවක් වුණොත් එහෙම ශක්තියෙන් අඩුයි. ඊට පස්සේ විකේ විකාශනයත් එක්ක මෑත ඉතිහාසයේ ගත්තාම ගොඩක් කලකට මේ සිමෙන්තිත් එක්ක හුණු එකටක වගේ ප්‍රමාණයක් භාවිතා කරලා අපේ හිටපු ශිල්පියෝ වැඩ කරලා තිනවා. නමුත් දැන් අපිට බලන්න තේරෙනවා ඒ ක්‍රමවේදත් එච්චරටම සාර්ථක නැහැ. මොකද හුණු කලවන්නට පස්සේ සිමෙන්ති විරණ ගන්නවා. එතකොට කල්පනාත්මක කෙනෙක් අඩු වෙනවා. දැන් අපි ඒකට විකල්පයක් වශයෙන් අපි මේ 5000 ලේයර්ස් ඉඳගෙන සිමෙන්ති විතරයි සිමෙන්ති වැඩි විතරයි භාවිත කරන්නේ. අපි හුණු පාවිච්චි කරන්නේ අවසාන ෆිනිෂින්, අපි කියන්නේ ෆිනිෂින් කෝඩ් එක කියලා අන්තිම ලේයර් එකට ලුණු සීයක් වගේ චූටි ප්‍රමාණයක් තමයි අපි හුණු පාවිච්චි කරන්නේ. ඒක දැන්ට තියෙන සාර්ථකම ක්‍රමය. මොකද එළිය පිළිමයක් හැදුවත්, ඒ කියන්නේ ඉන්ඩෝ මේ අවුට්ඩෝ එළිය පිළිමයක් හැදුවත් වැස්සට දෙන්නත් ඒ පිළිමේ මුකුත් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අර හත්න පිළිමට වඩා මේ කල්ප වැටුම් වැඩි. ඒක තමයි ඇත්තටම අපේ දැන් භාවිත කරන මේ තාක්ෂණය කියන තියෙන්නේ. මේ තාක්ෂණය මේ ක්‍රමවේද භාවිත කරන පස්සේ සාමාන්‍යයෙන් අවුරුදු 200ක් අතර යනකම් කිසිම ගැටලුවක් නැතුව මේක මේ ආකාරයෙන්ම තියෙන්න පුළුවන්.